Hi, කොහොමද ආට? ඉතින් අද වීඩියෝ එක ඔන්න ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ටම ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන Blackheads සහ Whiteheads ගැන. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉක්මනින්ම subscribe වෙන්න. ඒ වගේම bell notification එකත් click කරන්න අමතක කරන්න එපා. ඔන්න වීඩියෝ එක සුමු කියලා search කරොත් ඔයාලට මාව Facebook සහ Instagram page වලින් contact කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම Blackheads සහ Whiteheads ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම මුල් වීඩියෝ එකකින් Blackheads Whiteheads ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් ගොඩක් හොඳින් පැහැදිලි කරපු නිසා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ link එක මම දාන්නම් පහලින් තියෙන comments වල pin comment එකක් විදියට ඔයාට හොයාගන්න ලේසි වෙන්න. ඉතින් ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි සැලොන් එකට ගිහිල්ලා ගොඩක් හොඳින් clean up එකක් කරගත්තත් සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් විතර යනකොට නැවතත් නහය නිකට වගේ ප්‍රදේශ Blackheads, Whiteheads ඇති වෙන්න ගන්නවා. ඉතින් මේකට බලපාන හේතු මොනවද? විශේෂයෙන්ම දැන් Whiteheads තමයි වැඩිපුරම ඇති වෙන්නේ. ඉතින් මේකට විශේෂයෙන්ම බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි clean up එකකදී ගොඩාක් හොඳින් Blackheads, Whiteheads ඉවත් නොවීම. දෙවෙනි කාරණේ තමයි ස්කින් එකේ තියෙන වැඩි තෙල් ගතිය නිසා විශේෂයෙන්ම නහය නිකට වගේ ප්‍රදේශවල සාමාන්‍ය සමක් හෝ වියලි සමක් තිබුණත් නහය සහ නිකට වගේ ප්‍රදේශවල වැඩි වශයෙන් තෙල් නිපද වෙනවා. ඉතින් ඒ හේතුව නිසා. ඒ වගේම තුන්වෙනි හේතුව තමයි අපේ ස්කින් කෙයාර් රූටින් එක හරි විදිහට නොමැති වීම. ඉතින් ගෙදරදීම හරියට ක්ලීන් අප් එකක් කරන විදිය ගැන මම මුල් වීඩියෝ එකකින් කළා. ඉතින් ඔයා ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ඒ වීඩියෝ එකේ link එකත් මම comments වල දාන්නම් ඒකත් බලන්න. ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන තෙල් ගැතිය අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑනේ. අපිට පුළුවන් ස්කින් එකේ තියෙන තෙල් ගැතිය හරි ආකාරයෙන් හරි ප්‍රමාණයට පවත්වාගෙන යන එක විතරයි. ඉතින් මේකට හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන එක ගොඩක්ම වැදගත්. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එකෙන් මම මේ සම්බන්ධයෙන් ඔයාලට ගොඩක් පැහැදිලි කරන්නම් වෙනමම වීඩියෝ එකකින්. ඉතින් මේ විදිහට නිරන්තරයෙන්ම අපේ ස්කින් එකේ ඇති වෙන Blackheads, Whiteheads නැති කරන්න අපිට ප්‍රධාන වශයෙන්ම ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ ක්‍රම දෙක. මේ විදිහට සමය ඇති වෙන Blackheads, Whiteheads සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. අපිට පුළුවන් මේක ඇති වෙන එක අඩු කරගන්න විතරයි. ඉතින් ඔයාගේ ස්කින් එකේ මෙන්න මේ විදිහට තදින් Blackheads නිතරම ඇති වෙනවා නම් ඔයාට පුළුවන් Blackheads remove vacuum machine එකක් අරගන්න. මේ මැෂින් එකෙන් ඔයාට පුළුවන් හරිම ලේසියෙන්ම Blackheads ගොඩක් හොඳින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ඒ වගේම මේ මැෂින් එක eBay එකෙන් සහ Amazon එකෙන් ඔයාට ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ මෙන්න මේ විදිහට Blackheads ටිකක් සහ Whiteheads වැඩි වශයෙන් ඇති වෙනවා නම් ඔයාට පුළුවන් peel off mask එකක් භාවිත කරන්න. මේක ඔයාට clean up එකේදී වගේම ඊට පස්සේ Blackheads Whiteheads ඇති වෙන ආකාරය අනුව සතියට එකක් හෝ දෙකක් වශයෙන් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන් අද මම පාවිච්චි කරන්නේ peel off mask ක්‍රමය. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ peel off mask එකක් හරියටම use කරන්නේ කියලා. peel off mask එකක් තෝරගන්නකොට චරකෝල් අඩංගු mask එකක් තෝරගන්න එක වඩාත් හොඳයි. මොකද චරකෝල් කියන්නේ ඉක්මනින්ම acne, blackheads, whiteheads ඇති වෙන තෙල් සහිත සමකට වඩාත්ම ගැළපෙන ingredient එකක්. විශේෂයෙන්ම බොහෝ men skin product වලට චරකෝල් අඩංගු වෙන්නේ අන්න ඒ නිසයි. මේ තුලින් skin එකේ තියෙන bacteria විනාශ කරනවා වගේම සමය තියෙන එල්ලා වැටීම නැති කරලා ස්කින් එක හොඳින් බ්‍රයිට්න් කරනවා. ඉතින් මේ තියෙන්නේ මම අද පාවිච්චි කරන චරකෝල් peel off mask එක. පළවෙනි ස්ටෙප් එක තමයි ෆේස් එක එක්ස්ෆෝලියේට් කරන එක. මේකට ඔයාට මෙන්න මේ ජාති තුන ඕන වෙනවා. ෆේස් වොෂ් එකක්, ක්ලෙන්සර් එකක්, ඒ වගේම ස්ක්‍රබ් එකක්. හැබැයි ඉතින් මේක දිනපතාම කරනකොට හරියටම ස්කින් එක මොයිස්චරයිස් නොකළොත් ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රොඩක්ට් තුනම යූස් කරනකොට වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඩේලි යූස් කරන්න මේ තුනම තියෙන 3-in-1 එක්ස්ෆෝලියේටින් ෆේස් වොෂ් එකක් යූස් කරන්න. මේ තියෙන්නේ මම පාවිච්චි කරන CN බ්‍රෑන්ඩ් එකේ ඇක්වරේජ් ඩේලි එක්ස්ෆෝලියේටින් ෆේස් වොෂ් එක. මම මුලින්ම ෆේස් එකට වතුර ටිකක් ඇප්ලයි කරලා ෆේස් එක හොඳින් ටෙප් කරගන්නවා. දැන් තියෙන්නේ ෆේස් වොෂ් එකෙන් ටිකක් ෆේස් එකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ මේ විදියට රවුමට උඩු අතට මෘදුව ක්ලෙන්ස් කරන්න. ඊට පස්සේ මම මගේ ක්ලෙන්සින් බ්‍රෂ් එක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම නහය නිකට වගේ ප්‍රදේශවල ටිකක් වැඩිපුර ගොඩක් හොඳින් ක්ලෙන්ස් වෙන්න ඕනේ නිසා. දැන් මම මද උණුසුම් වතුරින් ෆේස් එක වොෂ් කරලා ටිෂු එකකින් ෆේස් එක ඩ්‍රයි කරගන්නවා. ඉතින් ෆේස් එකක් වයිප් කරනකොට ටවල් එකට වඩා ටිෂු එකක් භාවිත කරනවා නම් ගොඩක් හොඳයි. දැන් තියෙන මාස්ක් එක ඇප්ලයි කරන්න. මේක IDC Institute Beauty and Skin Care බ්‍රෑන්ඩ් එකේ චරකෝල් Blackhead mask එක.
මේක මම මේ විදිහට නහය සහ නිකට ඇප්ලයි කරනවා. මොකද මගේ white heads ඇති වෙන්නේ වැඩියෙන්ම මේ තැන්වල නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේක මුළු ෆේස් එකටම ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් T-zone එකේ විතරක් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක dry වෙනකම් මෙහෙමම තියෙන එක. සාමාන්‍යයෙන් උපරිම විනාඩි 20ක් විතර යද්දි මේක dry වෙනවා. ඒත් ඉතින් මට ගියේ විනාඩි 15යි. විනාඩි 15කට පස්සේ දැන් තියෙන්නේ mask එක remove කරන්න. ඉතින් ඕනම mask එකක් remove කරන විදිය mask එකෙන් mask එකට වෙනස් වෙනවා. ඉතින් හරි විදිය අනුගමනය නොකළොත් mask එකෙන් ලැබෙන benefits අඩු වෙනවා වගේම skin එක damage වෙන්න උනත් පුළුවන්. peel off mask එකක් remove කරනකොට mask එක වටින්ම මෙන්න මේ විදිහට ටික ටික remove කරන්න. දැන් තියෙන්නේ face එක tone කරලා හොඳින් moisturize කරගන්න. ඉතින් මේ විදිහට peel off mask එකක් ඔයාලට මුළු face එකටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ face එකේ තියෙන ගොඩාක් කුංචි facial hair remove කරගන්න. ඒ වගේම දැන් මේ විදිහට peel off mask එකක් ඔයාට ඔයාගේ face එකේ blackheads, whiteheads ඇති වුණ ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම නහයට, නිකටට වගේ ප්‍රදේශවලට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් useful වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔන්නවා ඉක්මනින්ම හම්බෙන්නම්. Bye!